රයිට් එහෙනම් අද අපි ඇවිල්ලා ඉන්නේ කඩවත නගරයේට ඕගොල්ලන්ට අලුත්ම දෙයක් අරගෙන ඒ තමයි MSK computers. එතකොට කනෙක්ටර් යූස් පාර්ට්ස් වලින් PC එකක් හදාගන්න ඕනත් brand new parts වලින් PC එකක් හදාගන්න ඕනත් මේ වර්ග දෙකෙන්ම ඔයාගේ කැමැත්ත අනුව PC එකක් හදාගන්න ඕන නම් ඔයාගේ එකම choice එක MSK computers. එහෙනම් තොග වශයෙන් වෙනදාම් කරන අයට සහ පරිගණකයක් මිලදී ගන්න ඕනම කෙනෙක්ට ඇවිල්ලා තමන්ගේ මිල සසඳලා බලලා තමන්ට කැමති විදියකට ඔයාගේ PC එක බිල් කරගන්න හොඳම තැන තමයි MSK computers. අපි ගිහිල්ලා බලමු මොනවද වෙන්නේ කියලා. Right, එහෙනම් අපිට ඉන්න අපේ MSK computers එකේ ඕන මිස්ටර් මොනක මොයිදී. එතකොට පොඩි දේවල් ටිකක් අපේ කස්ටමර්ස්ලට කියන්න පුළුවන් වටා කියලා හිතන මේලායි. ඇයි PC එකක් බිල් කරන කෙනෙක් MSK computers ම තෝරගන්න ඕනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙමයි ගොඩක් computer shop තියෙනවා දැන් ලංකාවේ හැමතැනම වගේ. ඉතින් මම අපිවම තෝරගන්න කියන එකම හේතුවක් තමයි ගොඩක්ම තමයි රීකන්ඩිෂන් තමයි බිත්තාම ලංකාවේ වැඩිපුරම ගොඩක් කට්ටිය ගන්න. brand new එකකට යනවා ගොඩක් අය අඩුයි. ඉතින් සාමාන්‍ය රීකන්ඩිෂන් බිල්ඩ් එකකට හැමතැනම වගේ උපරිම මාසෙ නැත්තම් මාස 3ක වගේ තමයි වගේ කාලයක් වොරන්ටි එකක් ලබා දෙන්නේ. ඉතින් අපේ ආයතනයට આવොත් ඕගොල්ලන් මාස 6ක ඒ කියන්නේ මුළු බිල්ඩ් එකටම ඒ කියන්නේ ආයිටම් 6 මන්ත් වොරන්ටි එකක් එක්ක රීකන්ඩිෂන් ආයිටම් එකක් ඕන නැහැ කියන්නේ කම්පියුටර් ඇක්සසරිස් එකක් ඕ නැත්තම් සම්පූර්ණ PC බිල්ඩ් එකම ඒ ගන්න මේ විදිහට මිදේ ගන්න. ඔව් එතකොට දැන් සමහර PC හදන අයට තියෙන බජට් එකත් එක්ක අපේ වගේ රටක brand new වගේ PC එකට එකපාරක් යන්නම වරේ මොකද ගොඩක් දෙනෙක් කියනවා ලක්ෂ 2ක් වියදම් කරනවා කියන එක ලේසි නෑ අද අපේ වගේ රටක. එතකොට කෙනෙක්ට brand new parts සහ used parts කියන මේ දෙක mix කරලා PC එකක් හදා ගැනීමට MSK එකෙන් තියෙන පහසු මොකද්ද? ඔව් මෙහෙමයි අපි මුලින්ම කස්ටමර් කගේ කැමැත්ත කොහොමද කියලා බලලා කස්ටමර් ඕන නම් අපි නිකන් උදාහරණයකට ගමු brand new motherboard එකයි processor එකයි power supply එකයි විතරක් දාලා ඉතුරු ඇයිටම් ටික රීකන්ඩිෂන් දාලා අපිට බිල්ඩ් එක කරලා දෙන්න පුළුවන්. රයිට්. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් වර්තමානයේ එනකොට Intel ගත්තොත් 10th gen එකක් ඇවිල්ලා තියෙනවා. ඒතෝ Ryzen ලගේ තව ඉස්සරහට X processors ගොඩාක් ඉන්න තියෙනවා. ඒතර MSK computers last year ඔව් අනිවාර්යෙන්ම ඉතින් දැනට ඇවිල්ලා තියෙන ලේටස්ම ප්‍රොසෙස් විජේ කාඩ් අපි ළඟ තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් අපිත් එක කතා කරලා ඒගොල්ලන්ගේ බිල්ඩ් එක අපිට කියලා කරගන්න. රයිට් එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද MSK computers වගේ අනිත් shop එක වෙනස් වෙන විදිය. එතකොට PC එකක් බිල් කරනකොට හැම වෙලේම මිලට අමතරව ඔයා වියදම් කරන මුදලට ඔයාලට ලැබෙන වටිනාකම ගැන දෙපාරක් හිතලා MSK තෝරගන්න. අපි බලමු තවත් ඊළඟ වීඩියෝ වලින් මොකද වෙන්නේ කියලා. රයිට් අපි ඉන්නේ MSK computers ඇතුළේ. එතකොට අපි බලමු මොනවද අපිට MSK එකෙන් ගන්න පුළුවන් වර්තමාන කාලේ ගැලපෙන අලුත්ම features තියෙන PC components මොනවද කියලා. රයිට් මම මුලින්ම පටන් ගන්නවා ගොඩක් කෙනෙක් PC එකක් හදනකොට මුලින්ම තෝරගන්න දේ තමයි වෝ එකක් වගේ Intel ද Ryzen ද කියන ප්‍රශ්න. ඒ වෝ එක මොනවා වුණත් ඔයාට choice එකක් තියෙනවා හැම දෙයකට. Core i3 මගේ අතර මුලින්ම වුණා. සාමාන්‍ය Intel එක අපේ දින බැඳීමත් සලකා බලනකොට Core i3 9100F බිල් එකක් හදන කෙනෙක්ට සාමාන්‍ය යන්න පුළුවන් හොඳම ප්‍රොස් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතනින් එහා තව යනවා නම් ඔයාලට Ryzen build වලට යනවා නම් Ryzen processors තියෙනවා. Ryzen 5 තියෙනවා. එතනින් එහා ගියාම Ryzen 5 G series එකේ ඉන APU set එකක් වෙනම තියෙනවා. එතනින් ගියාම අපි motherboard ගැන කතා කරනකොට ඔයා තෝරගන්නේ Intel processor එකක් නම් එහෙම නැත්නම් Ryzen processor එකක් නම් ඒතර ඔයා දන්නවා motherboard ಜಾති දෙකකට තමයි ඔයා සෙට් කරගන්න වෙන්නේ. Intel processors තෝරගන්න කෙනෙක්ට සාමාන්‍ය තියෙන low budget motherboard එකක් තමයි මේ ඔයාලට පේනවා H310 මේ model එක. ඒතර මේකේ brand new versions ඔයාට MSK එකෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයා තෝරගන්නේ Ryzen APU එකක් හෝ නැත්නම් Ryzen CPU එකක් නම් ඔයාට සාමාන්‍යයෙන් ගොඩාක් ගැලපෙන motherboard එකක් තමයි මේ B450 කියන mode එක. එතන මේකේ MSI සහ gigabyte Asus මේ හැම එකෙම ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එතන තවත් කතා කරනවා නම් එතනින් එහාට සාමාන්‍යයෙන් Ryzen processor එකක් තෝරගන්න කෙනෙක්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ heat වීම වැඩිද? AMD ලගේ processors heat වීම වැඩිද? ඒකත් පොඩ්ඩක් මම මේ ගමන් කතා කරලා ඉන්නම්. හේතුව තමයි first gen second gen එකේ විතරයි යම් තාක් දුරට fault එක තිබුණ නමුත් third gen එකේ Ryzen ඇත්තටම කිව්වොත් උඩටම ඇවිල්ලා ඉවරයි. ඒ වගේ fault මුකුත් නැහැ. ඉතින් ඔයාට ඒකත් ප්‍රශ්නයක් නම් ඔයා Intel processor එකක් ගැහුවා Ryzen processor එකක් ගැහුවා ඔයාලට වැඩියෙන් cool එකක් ඕන කියලා හිතනවා නම් ඔයාලා මෙන්න මේ වගේ cooling system මෙහෙකට යෑමේ හැකියාවක් තියෙනවා.
එතකොට මේ වගේ කූලින් සිස්ටම් එකක් සාමාන්‍යයෙන් වාගේ වෙන්ටිලේෂන් සිස්ටම් එකේ එතකොට වාගේ කේසින් එකේ තියෙන පවර් එකත් එක්ක එතකොට තමයි මදර් බෝඩ් එකේ තියෙන පවර් එකත් එක්ක මේකෙන් ගොඩක් ලොකු කූලින් එකක් ඔයාගේ ප්‍රොසෙසරේට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ගැන මතක් කිරීම වැදගත් කියලා මට හිතුණා. ඊට පස්සේ ගොඩක් දෙනෙක් PC එකක් බිල්ඩ් කරනකොට වැඩිම බජට් එකක් යොදන කාරණාව තමයි තමන්ගේ ග්‍රැෆික් කාඩ් එක. එතකොට ග්‍රැෆික් කාඩ් එක යනකොට සාමාන්‍යයෙන් ලෝ බජට් හයි පර්ෆෝමන්ස් එකක් ගැනීමේ වැඩි හැකියාවක් තියෙනවා මෙන්න මේ AMD කාඩ්ස්. එතකොට AMD කාඩ්ස් වල සාමාන්‍යයෙන් හොයාගන්න ටිකක් රෙයා VGA කාඩ් එකක් තමයි මේ AMD Radeon 560 4GB කාඩ් එක. එතකොට මේක DirectX 12 සපෝට් කරනවා. ඒ වගේම මේක GTX 1050 Ti කාඩ් එකත් එක්ක කරට කර යනවා. නමුත් ප්‍රයිස් රේන්ජ් එක බැලුවොත් මේක brand new 33 34ක් වගේ නේකොට මේක සාමාන්‍යයෙන් 27ක් වගේ මුදලකට ඔයාලට MSK එකෙන් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. අනේ කරම brand new කාඩ් එකක් විදියට. එතකොට තවත් ලොකු දේවල් වලට එහෙනම් ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක් නම් content creator කෙනෙක් නම් ඔයා තවත් ලොකුවට හිතන කෙනෙක් නම් ඔයාට තව ලොකු කාඩ්ස් වලට යෑමේ අවශ්‍යතාවයක් මතු වෙනවා නම් ඒකට solution එකක් MSK වලින් ඔයාලට තියෙනවා. මෙන්න මේ RTX series එකේ brand new cards ඔයාලට මිලදී ගන්න පුළුවන්. 2070 2070 සහ RTX 2080 වෙන cards ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාගේ budget එකත් එක්ක high performance card එකක් ඉදිරිය තමයි මේ RTX series එක හඳුන්වන්නේ. ඒක මතක් කරනවා MSK තුලින් ඔයාට brand new වගකීමක් සහිතව මේක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි තවදුරටත් සලකා බැලුවොත් එහෙම ඔයා memory kit එකක් use කරනවා නම් ඔයා පාවිච්චි කරන්නේ හොඳ high end PC එකක් නම් ඔයාගේ PC එක bottleneck වීම වළක්වා ගැනීමට නම් ඔයා හොඳ RAM model එකක් පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍ය 2666 MHz 3200 MHz වගේ DDR4 RAM kit එකක් සාමාන්‍යයෙන් යූස් කරනවා නම් 8GB හෝ 16GB ඒකට හොඳ solution එකක් තමයි මෙන්න මේ Vengeance RAM card. ඒතර මේවා ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා MSK තුලින්. එතනින් එහා අපි තවත් යනකොට සාමාන්‍යයෙන් ගොඩක් අය ආසයි මේ වගේ හොඳ පෙනුමක් තියෙන කේසින් එකකට. සාමාන්‍යයෙන් RGB kit එකක් එම් high කරලා තමන්ගේ PC එක ලස්සනට තියාගන්න ගොඩක් අය ආසයි. ඉතින් ඒ වගේ කැමැත්තක් තියෙන අයට හොඳ casing set එකක් තියෙනවා. තවත් අපි ගාව Armageddon වගේ ගොඩක් හොඳ brands තියෙනවා. එතකොට මේ වගේ casing එකක් ඔයාලට brand new මිලදී ගන්න පුළුවන්. ඉතාමත් අඩු මුදලකට රුපියල් 4000 වගේ සීමාවක ඉඳලා මේ casing ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මතක් කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔයා motherboard එක processor එක VGA එක casing එක ගැන වැඩිපුර හිතනවා වගේම ගොඩක් අය අඩුවෙන් හිතන දෙයක් තමයි තමන්ගේ PC එක build කරනකොට power supply එක. ඇත්තටම කිව්වොත් එහෙම power supply එකෙන් තමයි ඔයාගේ මේ සම්පූර්ණ unit එකට මේ power එක දෙන්නේ. ඒතර ගොඩක් අය supply එකක් ගන්නකොට ටිකක් අඩු වැදගත්කමක් තමයි ඒක ලබා දෙන්නේ. නමුත් එහෙම කරන්න එපා. එතකොට ඔයාට ඒ වියදම් කරපු මුදලේ ප්‍රයෝජනෙ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍ය හොඳ branded supply එකකට යනවා නම් තමයි මම එහෙම දෙනින් කෝසෙයා HSP වගේ මෙයාගේ හොඳ supply එකක් මිලදී ගන්න පුළුවන් නම් ඔයාගේ PC එකේ තියෙන improvement ගතිය ගොඩාක් වැඩි කරගෙන තවත් වැඩි වැඩක් කරගැනීමේ හැකියාව ඔයාට ගොඩක් කාලයක් PC එක පාවිච්චි කිරීමේ හැකියාව ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. එතකොට සම්පූර්ණ build එකක් කරන කෙනෙක් එතනින් නවතින්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් බලනවා හොඳ gaming mouse සහ keyboard set එකක්. එතකොට gaming mouse එකේ ඉඳලා ඔයාලට වෙනම keyboard එකක්, joystick එකක්, headphone එකක් මේ components හැම දෙයක්ම ඔයාලට MSK තුලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි කතා කරොත් එහෙම මෙන්න මේ වගේ combo kit එකක් ගැන සාමාන්‍යයෙන් ගොඩක් shops වල මේ වගේ දේවල් හොයාගන්න අඩුයි. මේක ඇත්තටම කිව්වොත් හොඳ budget මේක රුපියල් 4500 කගේ මුදලක් තමයි වෙන්නේ. නමුත් මේ තුල RGB අඩංගු keyboard එකක්, mouse එකක්, headphone එකක් සහ ඔයාලට mouse pad එකක් මේ අදාළ හැම දෙයක්ම මේ එක combo kit එකකින් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙනවා MSK computers තුල ඔයාට අන්තර්ගතය, ඔයාට අදාළ වන හැම අන්තර්ගතයක්ම මේකේ අඩංගු වෙනවා. ඉතින් එන්න කඩවත නගරයට දෙල්පේ හන්දියට ආවම ඔයාට හම්බෙයි MSK computers. ඇවිල්ලා වෙනස වටහා ගන්න ඔයා ගාතින මුදලට හොඳ දෙයක් ලබා ගන්න.